නැත්තෙෙම් ධර්ම දක්ෂිනාවේ දේශකාණන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ අෞදරයි ස්වාමින් වහන්ස සාදුු සාදුුසාදුු සමන්තහා චක්හවාලිසු අත්්‍රා සන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවන කාලෝ අයන් බදන්තා දම්ම සවන කාලෝ අයං බඩන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මීසු අපපටි හතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස තතාාගතස්සෙ ස්බ්нюුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුවපටිහතඥානචාරස්සෙ දසබලෙ දරස්සෙ චතුබී සාරච්ච විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිසෙ තතාාගතස්සෙ ස්බ්ޏුුණෝ, සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු ස්බදම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වීසාරච්ච විසාරදස්ස සබ්්‍ය සතුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ, ධම්මරාජස්ස දම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේත මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනෙමේ වෙලාවිී. මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිති්‍යදුෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා, සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලා ්‍ය අනුග්‍රහයි ලෙබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාය ස್්‍ය ධර්මීමම අවබෝධ කර ගනිත්වා සාධෝ සාධූ සාධූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංමත්නේ අද දවසේදී පිත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්ධ්‍ය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ප්‍රවණය කරන්නටයි. හද දවසේදී ධර්මානුශාසනාව සඳහා ම මාතෘකාවලෙස තෝරාගත්තා දම්ම පදපාලයේ බොහොම විශේෂ ගාතාරත්නය. සුක කාමානි බොහෝතානිී යෝ දන්ඩේන විහිංසති. අත්තනෝ සුකමසානෝ පෙච්චසෝන ලබතේ සුකා. බුදුරජාණන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කළේ සැවත්නුවර එක්තරා තරුණ පිරිසක් අරමුණු කරගෙන. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර පිණුසිංගා වඩින වෙලාවක උන්වහන්සේ අතර මඟදි දකිනවා එක්තරා තරුණ පිරිසක් සරපයේෙක්ව දැකලා පොළුමුගුරු අරගෙන මේ සරපයා මැරීමට ඔහුට එලවෙව පහරදිනවා. ති භාගතුන් වහන්සේ ඉවිලාව යහනවා පිඟත් දරුවනි නොමල මොකක්දමී කරන්න. ඒ වෙලාවි කියන ස්වාමීන අපිමි රපියාව මරණවා ඇයි මරන්නේ. ස්වාමිණි මේ සරපයා අපට දෂ්ට කරයි කියන බිය නිසා. එනිසයි මරන්නේ. තර බුදුරජාණන් වහන්සේ යහනවා නුඹල මේ තමන්ට සැපිය පතාගෙන තමයි සතා මරන්නේ. නමුත් මේ සතා මැරුවයිම් පස්සේදී නුම්ඹලට ලැබෙන දුක පිළිබඳව නුම්ඹල දන්නවද. නුඹලට සංසාරය අති දීර්ඝ කාලයක් දුක්විඳින ජීවිතයක් තමයි මේ නුබල මේ ප්‍රාර්ථනා කරන්නේ හැබැයි නුඹල හොයන්නේ සැපයා නමුත් නුඹලට උරුම වෙන්නේ දුකා කියලාමිනිම ගාථාව දේශනා කරනවා. සුක කාමානි බොහෝතානි යෝ දණඩේන විහිංසති අත්තනෝ සුක මේ සානෝ පෙච්ච සෝන ලබතේ සුකා. සුකකාමානිි භූතානිි මේ. සැපය බලාපොරොත්තු වෙන කෙනා සහනය බලාපොරොත් වෙන කෙනා යෝ දණඩේන විහින්සති දඩුමුකුරුුවලින් තලයිද පෙලයිද අත්තනෝසුක මේසානෝ තමාට සැපසෝයනු පිණිස තමාට සැපසෝයනු පිණිස තවත් කෙනෙක්ව තලමින් පෙළමින් කටයුතු කරවා පෙච්ච සෝන ලබතේ සුකා ආන්නේ කෙනට මරණින් මතුව පරලොව ජීවිතය තුළ අති විශාල දුකා ඒකෙනට උරුම වෙනවා. බුදුරජාණන් වහන්සේ පිංහතුනි දේශනා කරනවා තමන්ට සුවය ප්‍රාර්ථනා කරගෙන තමයි බොහෝ දෙනෙක්ම අකුසල කර්ම කරන්නේ. අකුසල කර්ම කරන බොහෝ දෙනෙක් අකුසල කරම කරන්න තමන්ට සුවය බලාපොරොත්තුවේ. නමුත් ඒ සුවය ලබන කෙනා අකුසල් කරමින් සහනය ලබන සහනය සොයන කෙනාට පංහතුනි සංසාර ජීවිතය තුළ පිහතුනි කොයි තර අසාහනයක් ලැබෙනවද. ආණ්‍ය ඒක පහුතුනි අති විශේෂ කරුණක් දැනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවයි කවස්ථාවක දිසෝ දිසං යන්තන් කයිරා වේරිවාපන වේරීනා බලවත් හතුරෙක් කතුරුකමක් කරනවට වඩා තාම භයානකදේ තමයි. මිච්චා පණිහිතං චිත්තං පාපියෝනං තතු කරේ. තමන්ගි හිත තමන්ට කරන හතුරුකම. දැන් බලවත් හතුරේ ඕොන හතුරුකමක් කරනවා. ඒ බලවත් හතුරට කරපු හතුරුකම නිසා ඔහු පෙරලාර හතුරුකම කරපු කෙනාට පහර දෙෙනවා. ගහවි ඔහු ග්‍යාතපය කඩාාවී. උපරිමම ඕන්නන් ඔහුව මරණයට පත් කළයි. ඒක තමයි? ඒ හතුර ඒ පුද්ගලයා වෙනවෙෙන්දෙන බරපතලම දඩුව ඔහෝ මරණයට පත්කරන එක තමයි ඕට කරන්න පුළං උපරිමද. නමුත් අර පුද්ගලයා ඊළඟ ජීවිතය අපිහිතමුකු කොහහි අරි තැනක ඉපදුුණ කියලා. අර හතුර එලවගෙන එනවද ඒ උපන්න තැනටත් මේ මනුස්සයක් ගිය ජීවිතයේ මට මේ වගේ අපරාධයක් කළ ගිය ජීවිතෙත් ම මෙ මනුසයගෙන් පලිගත්තා ම මෙ මනුසය මැරුවා ආයමත්ය ී දිච්ච වෙලාවෙත් මටෝන මේ මනසයෙන් පලිගන්න කළෙ එන්නේෙ නෑ ඒ හතුරා පලිගත්තා ඒකෙතේ ගීවරයි නමුත් භාග්‍යතු වහන්සේ දේශනා කරනවා මිච්චා පනිිහිතං චිත්තං පාපියෝනං තතුව කරේ ඊට වඩා බලවත් ලෙස හතුරුකමක් කරනවලු තමන්ගි හිත දූෂ්‍ය හිත ඊට වඩා තමන්ට හතුරුකන් කරනවලු ඒ කොහොමද හතුරුකම කරන්නේ තමන් යම්කිසි පවක් කලෝති ඒ පවකරපු කිනා තමන් කරපු පාප කරමිය චක්හංවව හතෝ පදන් ගොුණගේ පසුපස ගමන් කරන කරත්තරෝධිය වගේ තමන්ගේ පසුපස ඇවිල්ල දුක්විපාක ලබල දෙනවනේ ගොුණාගේ පසුපස ගමන් කරන කරත්තරෝධය වගේ පසුපස ඇවිල්ල දුක්විපාක ලබලදිනවා. ඉ මොකක් නිසාද දුක්විපාක ලබලදින්න කරපු පාප කරමී ඉල්ලව එල්ලව ඇවිල්ල පහර දිනවා නොමුත්තර හතුරා, එක ජීවිතයකදී ඒ හතුරුකම කලා එතිනංයක වරයි ඒ කරපු හතුරුකම ඉතිරගි වරයි ආයමත් නැවත නැවත හතුර ඉන්නේන්නේ නමුත් මේ දූර්ෂ හිතකින් කරන අකුසල කර්මය ඒ අකුසල කරමිය සංසාරයේ ජීවිත ගනන් පසුපසිං පසුපපස ඇවිල්ල දුක්විපාක ලබල දෙනවනේ ආගේකයි මෙතරමී කියන්නේ ඒයි අ හතුරකොට වඩා බලවත්ම හතුරෙත් තමයි දෂ්‍යෝ අපගේ හිත එනිසයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ දූෂ්‍ය හිතන් කෙලෙස්සලේ මුදවගන්න පිරිසුදු හිතක් බවට පත් කර ගන්න එහෙම පිරිසුදු හිතක් බවට පත්කර ගත්තමයි තමන්ට සසර ජීවිතය සහනයක් ලබන්න පුළුවන් නමුත් මිනිස්සු ගොඩා කෙලාවට අකුසල් කර කර හොයන්නේ සහනය තැන් උදාහරණයක් කැටිර ගත්තෝත් අප තු ොන්න කෙනෙක් තමන්ගේ ඇගේ වහන මදුරුවෙක්ව මරණවා. මදුරුව මරණ එකේ ඔහු මොකදද හොයන සහනය. ඔහු මදුරුව මරල හොයන්නේ. මේ මදුරුව අත්හැරියම ආයමත් මේ මදුරු ඇවිල මාව කාවි. නමුත් මදුරුවෝ මරණ හැමකිෙනෙක්ම බලන්න දැම් මේ වෙනකොට මදුරුවෝ කොච්චර මරල තියෙනවාද. ඒ මරල මරල මරලා මදුරුවෝ කනේක අඩු කරගෙන තියෙනවා. එහිම අඩුවීමක් වෙලානේ. ආයයායි? නත නැවතඇවිවල මදුරුවෝ කනවා. නමුත් පිගතිනි මදුරුවයකුගේ සාම්‍යෙන් මගේ දැනුම හැටියට ආයුකාලය තිනෙ දවස් සතක් වගේ. දවස් සතක් වගේ ආයුකාලයක් තිනමි සතෙක්වය අපි දවස් හතරක් පහක් වගේ යනකොට කනකොට අපේ සතා මරලදානවා. නවත්තිතිගේ මදුරෝ වර්දිනවීම අඩුවක් වෙන්නත්න්නේේ මදුරෝ කනයකන නතරවෙන්නෙත්නේ හැබැයි අපි පව්කරගන්න එක නතර කරගන්නෙත්න. අපේ පවේ අඩුවකුදන්නේේ අන්තිබට මදරෝටික මර්ලබැල්වෙන් පසද. පිහතුන අපීමේ දුක තීරණය කරගන අපිමයි පෙරසසර ජීවිතය තුළ අපි මේ වගේ පෞකරකර සහනයවල් හොයිල තියෙනවා නොයිෙක් නුවයි කකුසල කර්ම කරකර අපි සහන හොයල තියෙනවා අපි සැපේවල් හොයිල තියෙනවා ප්‍රාණගාත කරකර සොරකංකරකර කාමී වරදවා හැසිල්ලා බොරු කියලා සුරාපානය කරලා ඔයගේ නොයෙක් අකුසල කරම කරකර අපි සහන හොයිල තියෙනවා අපි සැපිය හොේල තියෙනවා මිනිසුන්ට වෛරකං කරකර දේශය පතුරෝමි ලෝභකං කරකර අපි සහනය හොයිල තියෙනවා නමුත් අද අපි ජීවිතවල කොච්චර අසාහනයක් තියෙනවාද බලන්න කායික රෝග නිසා සමහර වෙලාවට නොයෙක් අසාහනයන් වලට පත්වෙනවා සමහර කෙනෙකුට ධනේ නොමැතිකමනිසා සමහර කෙනෙකුට නොෙක් නොෙක් දෙනාගේ නින්දා පහස නිසා සමහර කෙනෙකුට නොෙක් නොයෙක් කරදර නිසා ඒ අසාහනයේ තියෙනවා ඒ දිලින්දටත් එහෙමයිඒ ධනවතාටත්තිහෙ ධනවතාටත් ධනය තිබුණ කියලා නොයෙක් නොෙක් අස අවස්ථාවන්වල මොනොවහරි පැත්තකින් ඒ අසාහනයේ විඳනවා ඇයි අර සසරේ සහනේ හොයන්න කියල පවෞ්කර කර අපි පෞකරකර බලන්නේම සහනය හොයන්න ඒ මංගර මතක් කලේ මදුරුවෙක් මරල අපි සහනයක් වෙනවා නමුත් අන්තිමටම අපිට සංසාරයේ ඒ හොයපු සහනයෙන් ලැබෙන සානය මොන වගේද ඒ සොයපෝ සැපේෙන් අපට ලැබන දුකමොන වගේද ඒ හොයපු සැපෙන් අපට ජීවිත කීයක් පින්වතුනේ මදුරුවා මරපු විදියට මැරෙන්න්න වෙයිද. අප පින්වතු කල්පනා කරලා බලන්ඩ අපි මදුරවා මරපු විදියටට තමයි. සංසාරවයි කර්මී ෙවද්දි මැරන්නෙවෙන්නේ. උදාහරණයක් හැටියට. අපේ තුම ඊළඟ ජීවිතයේ මනුෂ්‍යභාවයක් ලබලවා. හැබැයි ඔයි මදුරුව මරප කර්මී විපාක් දෙෙනනවා. ඒ විපාක දෙනකොට ඔන්න පාර කියනකොට හුලගට ගහක් කඩම්වැටලා තැලිල මැරෙනවා. ඇයි මතුරුව මැරුවේ තලලනි කරමානු රූපීව තමයි විපාක ලැබෙන්නේ. තොට තැලිල මැරෙනවා. තාපයක් ලඟින් යනකොට තාප්පි පෙරෙලිලා ැලල මරෙනවා ඒම නැත්තා වාහන එකට යටවෙලා තැලිල මැරෙනවා ආ ඒ විදිරිතම අපට කර්මී ගෙවඩ වෙන්නේ. එතකොට හිතන්ඩ සංසාරයේ පින්වතන ජීවිත කීයක් ඔය වගේ කර්ම ගෙවන්නවේදක් පිට එක සීමාවක් නේ එක්ක ජීවිතයක සුවයක් ොයල නැපියෝය දුකවිඳී එක භාගතනා සේ බිත්‍රමස් තරුණයන්ටත් කියන්නේ නුම්බල්ල හොයන්නේ සහනයා සැපයක් නන්තිේ ොත් ය ්‍රමියේ ෙවී සැපහො එන ්‍රිය නුඹල ඔය සැපොහො එන ක්‍රමෙෙන් වෙන්නේ නුඹලට දීර්ග කාලයක් දුක්විින්දින වෙෙනේ එක සසරේ අති දීරග කාලක් නුඹලට උරුම වෙන්නි දුක නුඹල හොයන්නසාහනය නමුත් නුඹලට අති දීරග කාලයක් විඳදින්න වෙන්නි දුක භාගතුනාන්සේකයි දේශනා කළේ අපි ඔය වගේ ප්‍රාණගාත කරකර හිතල බලන කොච්චර සහනවල් හොයල දීනවද නමුත් අ අනාගත සංසාර අපි හොය පොය සහනය අපට කී වතාවක් පින්හතුනි දුක් පිණිස හේතුවේ. ඊළඟට බල අපි හොරකං කර කර සමහරලාට සහනයක් වෙනවා සමහරලට හොරකමත්තුලින් සුළු සහනයක් ලැබෙන්නේ ලොකුසාහනයකුත්නෑ සමහරය එක් කරන හොකම්බලි පොඩි සැපයක් ලැබෙන්නේ කෝටි ගනම් හොරකං කරු ඔන්න ලොකු සහනයක් ලැබෙනවා. නමුත්ඒ සුළු හොරකමක් කරලා ුළු සැපයක් ලබනවා. අමතිේ කරන හොරකම ගෙවන්න වෙනකොට ජීවිත කීයක් පින්හතුනය හොරකම ගෙවන්න වීද. ආන ඕක තමයි ඕකෙ තිනෙන දරුණතුම විපාකය ජීවිත කීයක් නම් ඔය කරපු හොරකම අපිට ගෙවන්න වීද ඒකයි පින්වතුන ෝක භානක බව ප්‍රාණගාත කරලත්ව යන සහනිය ඇම ජීවිත කීයක් අපට ෝග ගෙවන්න වේද හොරකම කරක හොයන සහනිය ජීවිත ක කියයක් අපට ඕක ගවන්න වෙනවාද. රාජජායතනි ක අපිහිතම. ඔන්න කනෙ තමන්ගේ ආයතනී ගෙදරයනකොට ආයතන හා්ෂිද් කොල කරගයනවා. පෑනක් කරගෙනයනවා. අප තු හා්ි් කොලයක් රුපියල් දාහයක්කනවා කියලා. තෙති එකක කොලයක් කරගෙන ගියොත්තියාට දායක ලාබයා. එක පෑන කරගෙන ගියොත් යාට රුපියල් විස්සක් විසිපහක ලාවයා. නොහත්ත රුපියල් විස්සක් විසි පහක ලාබයක් හොයලා. සංසාරයට කොච්චර අලාභයක් කරගන්නවද බලන්න ඒ ස්තුළු ලාබිය හොයලා හිතල බලන්න සංසාරයට කොයි තරං අලාභයක් කරගන්නවද. ඒ අලාභය අපි පිංවතුන් හිතන්ඩ කී වතාවක් සංසාර ගෙවන්ඩ වෙනවද. ධර්මී සඳහන් කරලා තියෙන්නේ පොදු දේපල හොරකං කරනවා කියනෙ එක රෞරවේ නිරට යන තරම් මහ බයාන කකු සැල කරර්මයක් කියලා. රෞරවේ නිරිය නිරේ වර්ෂවලින් අවුරදු හාරදහ කාෞෂ තියෙනවා ඒ නිරේක දවසක් කිවර වන්නන අපේ මනුෂලෝකයේ මනුෂ්‍යවර්ෂ කෝටි පහයි ලක්ෂ හැත්තහයක් ඉවරවෙන්න ඕන පංකෝටි හැත්තෑ හයලක්ෂයක් කිවරවෙන්න ඕන අපේ මනුෂ්‍යවර්ෂවලින් ඒ රෞරවේ නිරේක දවසක් කිවර වෙන්න පොදු දේපල හොරකංකරණ කොට පංහතුන ඒ ඒ හරමයෙන් ඊළඟ ජීවිත මරණයට පත්වෙලලා ඊළඟ ජීවිතයේ පොදදුනොතිී ය රෞරවෙ නිරේයට යන්නේ. කට බලන්නක කොයි තරං කාලයක් දුක්කින් දෙෙන වෙනවද. ඔහොම දුක්විඳල විඳලා නැවත මනුෂ්‍යලෝකෙට ආවා දුක්්පතෙක් වෙලා දිල්ලින්දු බවි සමහරට මනුස ජීවිතය ලැ වෙන්නේ තු දිලින්ඳ වෙච්ච හැම කෙනෙක්ම හොරකං කරුපයි නෙවේ දිල්ලිින්දු බවට පත්වෙෙන විධ හේතු තියෙනවා. ඒ එකක් තමයි හොරකන් කිරීම. සමහර වෙලාවට ඒ දුප්පත්කම දුස්පාඥ්ඥ වූ විදියට ලැගුණති. දු්පතෙක් එවගේම දුස්ප්‍රාඥයි. ප්‍රඥ්ඥාවනු දුප්පත් තමන්ට තියන වස්තු වෙනු දුප්පත්. ඊළඟ ටායිමත්තර දුස්ප්‍රාඥ බව නිසාත් සමහරලාවට දුප්පත්තය පව් කරනවා. ඒ දුස්ප්‍රාඥ දුප්පත් අය ගොඩක්රනට පව කරනවා. මන් සමහ ලාට ිල් මනි හර ංකරන න්න පුළුව තා ක්‍රමේයට ධනියෝපේන වෙන්න පුළුව. එහිමීදල්ලත් තන්තිමට පෞකරගෙන ආයමත් යන්න පිංගතනී අරවාගේ නිරියන් වලටන ඒකයි භාගතුනාංස දේශනා කරේ ප්‍රමාද පුද්ගලයාට නිරය කියන්නේ මහගෙදර කියලා. ප්‍රමාදකනනාට අවිච්චීකැන මහගෙදර. එරිිසා පින්හොතුන දැන් ඒකින. හොයාන්නේ සහනය යමක් කෙනෙකුගින් හොරකං කරලා හොයන්න සහනය. නමුත් බලනුක සංසාරයේ ලැබෙනසාහනය. එක සොළු පටවා සහනයක් නෙවේ. එක කර්මයක් කරලා එක ජීවිතයකින් කෙලවර වෙනවන උ එක ලොකු පාඩුවක් නෑ කියල කියනන්න පුළුවන්. තොර එක ජීවිතයක සැපවිදිෙනව ඊළඟ ජීවිත දුක්කිදිෙනවා. නමුත් මේ පෞවල තියන බයානක බවමුකදද. එ ජීවිතයක ඒ සැපය හොයනවා පෞ් කරලා. ජීවිත කෝටි ගනන් සංසාරයේ දුක්විදිනවා බලන්නක නුවන පාවිච්චි කරල වුණ කොච්චර ලොකු පාඩුවද කරගන්න මේ ජීවිතයේ සහනයක් හොේලා සංසාරයේ දීරිකකාලයක් දුක්විදිනම කියන එක කොයි තරන් ලොකු පාඩුවක්ද කියල බලන්න. සමහර වෙලාවටට සමහරකිනි හිතන්නේ නෑ මේ පව කොච්චර බයානකයිද කියලා දැන් උදාහරණැ කැටියට පින්කං ගෙවල්ට යනවා පින්කං ගෙල්ල ගිහිල්ලා සමහර කෙනෙ ක පින්කමට ගෙනාපපු දේවල් හොරකන් කරනවා. බලනකු පින්හතනි කරගන්න පාප කරමි කොච්චර භයාානකද එක්කෝ ගෙනාපු ආහාරයක් වෙන්න පුළුවන් එහමනැත්තං පූජ කරන්න ගෙනාපු දෙයක් වෙන්න පුළුවන් සබත් සමහර වෙලාවට අප හරයට දකින්න ලැබෙන එවැනි පාපකාරී දෙයක් තමයි පන්සල්ලලට ගියාම් පින්ගතුරි බොෝ දෙනකු ගේබි පවා නොරකන් කරන කොයි තරම් ලොකු පාඩුවදද මේ බාල බවනිසා කරගන්නේ. ඒ හොරකංකරන පාාවහන් දෙක දහස් ගානක් වටින්නේ. අනිත්තක හොරකංකරගෙන පාවාහන්දක ජීවිතකාලි පාවිච්ි කරන්නත් දයි. ආයි නැවත විකුණන්නද. නැත්තන් ජීවිතකාලි මිවරණකම් පාවිච්චි කරන්නද. නමුත් බලන්නකෝ ඒ පුද්ගලයාට ඔය හොයපු සුළු සැපේෙන් සංසාරයට කොච්චර පින්හතුනි දුකක්කුරුම වෙනවද. වෙෙන උතුම් ූමික ඉඳල කරකු හොරකම නිසා සංසාරයේ පිංවතුන ාති දීර්ඝ කාලයක් නිරේවන් වල දුක්විින්දිනෙවෙනවා. ඊළඟට මනුෂ්‍යලෝකයකට ඇවිල්ලා ඒ ආවත් එක්කෝ කකුල් දෙක දනහිසලඟින්නේ. එහෙම නැත්තම් කකුල් දෙක කොරවෙනවා එහෙමත් නැත්තම් කකුල් යටිපතුල් වල තුවාලදානව සුවකරගන්න බැරිවෙන විදදිට මේ මහපොලෝ ටඩීතියාගන්න බැරිවෙනවා. එක ජීවිතයක් නෙවෙේක් ඒ විදියටටත් පින්වතුනේ ජීවිත ගානක් ඔයි කර්මීගවනවා ලනකු සුහනයක් කොයාගෙන ගිහිල්ලා සංසාරයට පිංවතන කොයි තරං අ සහනයක්කඒ කෙන වුරුම කරගන්නවද.මිනි මේව පිංහොතුනි නෝනෙෙන් අවබෝධ කරගන්න ඉතාම පහසුවයිෙන් පෞ් කරන්න පුළුවන් හැබැයි ඒ ඉතාම පහසුුවෙන් කරපු පව ගෙවන්නගේ එෙන් පසිදිි තමයි තමන්ට පිංවතනි සංසාරාති දීරික කාලයක්කේ දුකෝරුම වෙන්නේ. ඔය වගේ හැම සිික්‍ෂාපදයක් ගැනම පින්හතනි හිතල බලන්න. තමන් කරන අකුසල කර්මය තමන් හොයන්න සුළු ලාභය සුළු සැපයා එක මහා සැපයකුත් නෙවෙේ නමුත් ඒක තමන්ට ආපස්සට පෙරලා එනකොට ඒ කර්මය එල්ලව එලව පහරදින පටන් ගත්තයෙන් පස්සදී තමන්ට ජීවිත කීයක් නම් පතුන ඔය දුකවිඳන්න වෙනවද අපේ මහබෝසතානන් වහන්සෙක්තරා ජීවිතයක තාපසෙක් වෙලා ඉපද වුණ මේ තාපස තුමාට හිටිය අයික මිත්‍රේ මණ්ඩබ්බි කියලා. ඒත් තාපසවරී දීපායන තාපස තුමයි මණ්ඩැබ්බ තාපස තුමයි හරි මිතරයි. වගේමි තාම සිල්වන්තයි. දවසක් එක හොරේ හොරකමක් කරලා රාජපුරුෂයන්ටේ හොරා වහුවච්ච තැන හොරා දිවි ගලවාගෙන දුවනවා. තමන්ගේ පසුපසින් රාජුපුරුෂ් එලවනවා හොර. යනවර මණ්ඩබ්බ තාපසතුමයි ආරාමිට. ගිහිල් ආරාමේ ඔය බඩු ටික හංගනවා. හංගල දුවනවා. රාජපුරුෂය පසුපසින් ඇවිල්ල අර තාපසාරාමිතියන බඩු ටික දකිනවා. එතකොට රාජපුරෂය තීරණය කරනවා එහෙනම් මේ හොරකම කරන්න ඇත්ති මෙ තාපසතුමා. වැර දෙකරුවවෙෙක් කරලා රජුට භාර දෙනවා. රජතුමත් විමසීමකින් තොරව නඩුබහණ්ඩත් තියෙන නිසා වැර දෙකරුවෙක් කරලා දඩුවන් නියම කළ මණඩබෙ තාපසතුමා උලතියන්න තමයි හයිතුමා තීරණය කළේ දැන් වදකයා මණ්ඩබෙ තාපසුතුමා වරගෙන ගිහිල්ල උන්නු උල තියෙනවා ඉස්සර වෙලා ල තියෙනවා කිහිරිි උලක නමුත් කිහිරි ඔලේ උලතිව්වට උෙ හිතියනෙහැ ඊළඟ වතාවි කෝම ලීියකින් ගත්තු උලක් හදල ඒ උලේ තියෙනවා නමුත් ඒකෙත් ලෙහිතියනෙ ඊළඟවතාව යකඩූලකින් උල තියෙනවා ඒත් උලහි තියන්නේෙ නෑ ඊට පස්සේදී මණ්ඩබ තාපසතුමා ධ්‍යානලාබී රෂිවරේ අෂ්ට සමාපත්ති පංචාභිකඥා මෙස් යල්ල තියෙනවා මණ්ඩපෙ තාපසතුමා ආවර්ජනය කරල බල්ලවා මොකදමේ මගේ ගෙවෙන කරමය මේ ජීවිතය කිසි මකුසල කරමයයක් කරලන සසරෙ කරපු අකුසල කර්මයක් තමයි දැම්මිය මගේ පස්සෙෙන් එෙන්නේ එන්න සාවර්ජනය කල්ල බැලවා බන්නකොට එක ජීවිතයක මේ මණ්ඩබබ තාපසතුමා වඩුවෙකුගේ පුති තාත්තා වඩුමඩුවේ වැඩකරකර ඉන්නකොට මේ පොතා වඩුමඩුවට ඇැවිල්ලා එක දවසක කොබෝ ලී කෑල්ලක් කර්ගෙන ඉරටු කූරක් ප්‍රමාණයට ඒ ලී කෑල්ලෙන් කූරක් හදා ගන්නවා ඔය කූර අතේතියාගෙන ඉන්න කොට මෙැස්සෙක් දැකලා මේ ළමයගිල මැසල්ලගත්තා. අරේ හදාගත්තු කූරන මැස්ස ගෑඟට බැසව්වා. එහෙම ඇඟට ඇනලා නියනාරගෙන අර කොබෝලීය ලඟින්ම මෙස ගෑග තුළෙ කෑල්ලක් කිතුරෙන පරිදි කපලනෙවා. මැසපියබල ගිය. ඔන්න ඕක තමයි කරගත්තු කර්මීය. මණ්ඩ බෙතතා ෆුස්තුමා දන්න දෙම කරමී තමන්ට බේර ැබේ. එක ගෙවන්න යන කරමිය ඒනිසා වදකෑට කියනව නුබටමා උුතියන්න ඕන්නා කොබෝලීියකින් හදපු උලක් කරගින් එහෙමක් උලක් ගෙනවයිෙන් පසද ආංගේ උලේතිව්වම ඒ උලේතිව්වම ඔන්න උල බැස්සා ඊට පස්සදී දීපායන තාපසුතුමා මන්ඩැබ තාපසුතුමාගේ ලඟටේනවා ඇවිල්ලා මණඩබෙ තාපසුතුමාගේ බොහෝ ගුණවරණනා කරනවා රණාවත් පිහතුන හරිම වටි අවස්ථාවක් මොකද දීපාන තාපසුතුමා දන්නවා මණ්ඩපෙ තාපසුතුමා ජීවිතයේේ කිසි දවස්සක ිල්පදයක් කඩාගත්තු කෙනෙක් නෙවී. මණඩබ තාපසතුමා කොච්චර සිල්වද කෙදන්නවා. මඩේ තපසතුමා දීපාන තාපසතුමාට යන්න කියද්දි. දීපායන තාපසුතුමා මණඩබේ තාපසුතුමාගේ ලඟටම වෙලා ඒ උලයට හිඳගත්තා. අර උල උඩ ඇනපෝ ඒ මණ්ඩබ තාපසුතුමාගෙල්ලේ බේරි බේරි පහලට වැටිෙනවා දීපායන තාපසතුමා ගැංගට තැනින් තැන තැනින් තැන කළුපාට බිදුු බිදුු දැන් ශරීරේ ලේතැවරලා හිටිලා ලේ වැටිල ඒවා කළුපාට බින්දු බවට පත්වෙලා තැනින් තැන කළුපාට තිත්තිත්තියෙන නිසා මෙ දීපාන තාපසතුමාට නමුකුත් පට බැදනා කන්න දීපායන කියලා මේ දීපාන තාපසුතුමාගේ කතා වහගෙන හිටපු රජතුමා මේක විමසනම එහෙම විමසුවයිෙන් පස්සද දැනගත්තා මණඩබ්‍ය තාපසුතුමා මේ වර්ධ කරපු කෙනෙක් නෙවෙී කියලා. වහාම වදකැට් නියෝග කරා මණ්ඩප්‍ර තාපසුතුමාව මේ උලෙන් ගලවල සෝපත් කරන්න කියලා. නමුත් වදකයක් කොයි තරම් විහිස දැරුවත් මණඩබ තාපසතුමා ළලින් ඇදගන්න බෑ. මඩබ පසතුමා කියරන නොබටම බේරගන්න ඕන්න කියතක් කරගෙන විල්ලා මී ලීෙන් කොටසක් ඇඟ ඇතුලි ඉතුරුවෙන පරිදි ලිය කපලදාන්න. අර එදා මැස්සා කෝර ඇන්න කියලා ඒකින් මරණයට පත්තුනේ න ජීවිත කාල අුෂ්‍ය ගෙවල තම මරණයට පත්තුන. ඒනිසා මණ්ඩබෙ තාපසතුමත් මැරුුණිනේ ජීවිත කාලෙම අර ඒ ඇනපු කූර පංවතුන කරමය නිසා මේ මණ්ඩ පෙතාපසුතුමක් ඒ උල්කෑල ශරීර ඇතුලි තියාගෙන කාලයක් ගිල්ල තමේ මරණයට පත්තුනි තුට බලන්ඩ අපේ පසු පස්ය අකුසලය ගලාගෙනෙන හැටි අපි කරපු පවු අපේ පසු පස්සෙ එන විදිය බලන්න ක සමහරලාවට කියනවන්නේ සමහර කෙනෙ හොඳට ජීවත්වෙනවා කාටවත් කරදරයක් නෑ කාටවත් තිරියරයක් නතු හොඳට ජීවත්තිෙනවා හරයට ප්‍රශ්නය ඇයිහෙම වෙන්නේ යතීත ජීවිතවල කරපු අකුසල කර්ම පෙර ජීවිතවල කරපු අකුසල කර්ම ඒ අකුසල කර්ම තමයි පසු පසේ පසු පස්සේ මීවිතතිෙන්නේ එතකොට පිංහතුන ඔය විදිහයට ඒ අකුසල කර්ම අපට විපාකදින පටන්ගත්තයෙන් පසදි පිංහතුන අපි කොච්චර දක්විෙනවර. අදද තමන් විදින ජීවිත ගැන හිතලා ඔන්න යිටික තීරණය කරන්න. තමන් මේ ජීවිතයේ විදින අකමැතිදේවල් සමහාර දුක්සාහිත ස්වභාවයන් ඕව දැකලා පෙන්ිතුරි තමන් තීරණය කරන්න අතීත ජීවිතවල කොච්චර පවුකර ගෙනැද කියලා. එතකොට මීජීවිතය තුළත් ඔය විදිටම පෞුකරන්න ගත්තයෙන් පස්සේද හිතල බලන්නකෝ සංසාරීදී කොයිතරම් දුක්විඳන වෙනවද එරිසා මීජීවිතයේ විඳින දුකගැන හිතලවත් මීජීවිතය කරන කුසල කරමටික නතර කරන්න. පොළුවන්තරම් කුසල කර්මම කරන්න වෑයම් කරන්න අකුසල කර්ම දුරු කරලා කොසල කර්මම කරන්න වැෑයම් කරන්න එහෙම කුසල කරම කරනකොට අර තමන්ගි කුසල ශක්තිය බලවත් වෙලා සමහරලාට සංසාරයේ විින්දෙන් නැතිනා කුසල කර්මුවනත් නැතිවෙන්න පුළුවවා. එකන අහෝසි වෙනවනෙවෙේ කුසලේ බලවත්කම නිසා විපාක දෙනාවත් විපාක නොදන්න පුළුවන්. ඒව මගෙහෙරඉන්න පුළුවන්. එනිසා කුසල පක්ෂය හැම විලාවකම බලවත් කර ගඩුවන. තමන්ට යම්කිසි දුකා කුරුම වෙනවනා ඒ දුකෝරුම වෙන්නම සසර ජීවිතය කරපු අකුසල කරමණි සමකද මහර කලින් දවසකත් මතක් කරා සංසාරයේ ආපස්සට පින්හොතුනී අපි විමසල බැලුවම කෙලවරක් නැතුව ආපු මේ සංසාර ගමනේ ඔබ මම නොකරපු අකුසල කරමයක් නැහැ. ඒක තමයි සසර පිළිබඳව අපට දෙන්න පුලන් සහතිකය. මෙ අතීත සංසාරී, අපි නොකරපු අකුසල කරමයක් නැහැ මඟ කලින් දවසකත් මතක් කරලා තියෙනවා පිවතුන් අපි සංසාර ජීවිතය කොච්චර අම්මල මරලා ඇද කොච්චර තාත්තල මරලැද කොච්චර රහතන් වහසල මරලඇද්ද සංසාර ජීවිත සසර ජීවිතය හිතල බලන්න පෙන්වතුනි අපි බුදුරොන්ට කොච්චර කරදර කරලා ඇද ඒවා පින්වතුන සීමාවක් නැති තරම් ඒ තරමටම අපි පවු් කරගෙන තියෙනවා. බලන මේ කල්පයේ පහවෙච්ච පලවෙනි භාගතුන් වහන්සේ. කකුසන්ද භාගතු නහන්සගේ සාාසනී දුසී කියන නමී මාරය වෙලා හිටියේ කවද. අපේ මුගලංහා උදුරු. ඒ දුසී මාර්යා මොනවද නොකලි භාග්‍යතු නහසට කොච්චර කරදර කරාද. අරික ගමකට ආවේශ වෙලා ුද්ධප්‍රමක සංගරාත්්‍යයට වතුර පොදක් දින නිදක්දු නිනේනි අන්තිවට විදුර කියල මහරහතන් වහන්සේට ගලක්කරගෙන හිස පැලෙන ගහනවා පිංහතුනිී ඒ කවුද තවත් බුද්ධ ශාසන තුොනකි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනියක දෙවෙනි ශ්‍රාවක බහාවයට පත්වෙන්න පාරමී පොරපු මහෞත්තමී කාසංකකුොත් කල්ප ලක්‍ෂයක් පාරමිතා පුරාගෙනාපෝ එවැනි මහ උත්තමයන්ගේ අතිනොත් බුද්ධ සාාසනවල අබුද්ධෝොත්පාද කාලවල නවේ ධර්මය තියන බුද්ධශාසනවල පින්හතුන ඔය වගේ අකුසල කර්ම කරගත්ත නම්. ඔබ මා සංසාරයේ පංහතුනී මොනොවද නොකර ඇත්ති ආංෙ අකුසල කර්ම තමයි අපට මේ ජීවිතේ, එ එල්ලව මේ පහර දෙන්නේ අපි කොසලූත් කරගෙන තියෙනවා ඒ කුසල් කරගෙන තියෙන නිසා තමයි අපට යම් ජීවිතයක් මේ ලැබිල තියෙන්න්නේ නමුත් අපි ඒ එක්කම අකුසල කර්මත් කරගෙන තියෙනවා ඒ අකුසල කර්ම තමයි අපට මේ ජීවිත අක්කමැති දෙයක් හැටිට ලැබෙන්නේ අපට කැම්මති දේවල් නැතිවෙන්නේ අප අක්කමැති දේවල් අපට ලැබෙන්නේ ය අතීත ජීවිතවල කරපුයේ අකුසල කරම නිසා ඒකම ජීවිතය හිතන්න මමම ජීවිති අකුසල කර්ම කරන්න පටන්ගත්තයෙන් පාසදී මතු මතු ජීවිතවල පින්හතුනි කොයි තරන්දුක් විපාක ලැබේද. මතු ජීවිත වල කොයි තරම් පිංතුන ඔය අකුසල කරම අපට විපාක ලැබේද ආං ඒක ගැනෑ අපේ පින්හතු නුවනින් හිතන්ද සමහර වෙලාවට යව්වන ම මදයට පත්තුනාම ජීවිත මදයෙන් මදියට පත්වනාම ආරෝග්‍ය මදයෙන් මදියට පත්වනාම අපිකරන අකුසල කරමවල බරපතලකම් අපට තේරෙනිිනේ තරුණ බව නිසා සමහරලට හරියට පවු් කරගන්නවා සත්තු මරණවා හොරකං කරනවා කාමී වර්දවා හැසිරෙනවා බොරු කියනවා සුරාපානී කරනවා සමහරලට කෙනෙක් වීරකියාවක් කැටියටුව කරනවා අභියෝග කර කරේ පව් කරන්නේ සමහරලට ආරෝග්‍ය මදයෙන් මදයට පත්වනාම ඒත් එහෙමයි දෝගි කමතියෙනකොට තමන්ට බයිනැතුූ පව් කරනු වනුක ආරෝග්‍ය ම මදයට පත්වනාමනේ මේ යව්වන කාලෙති පවා පින්හතින බොහෝදන කනුතුරකට පත් කරගන්න දැන් සමහරලාවට අපි දැකල තියෙනවා සමහර තරුණේ මෝටසයිකල් වලි විධ විෙ දස්කම්පානවා සමහරලාට අනතුර කතේ තියාගෙනේ දක්ස්කම්පාන්නේි. හිතල බලන්න කො පිංහතුනේ ඔය වගේ දස්කම්පානකොට පුංචි හෝ අත්තරදීමක් වෙලා අනතුරකට පත්වනාම සමහට රෝහල්වල එහෙම දුක්විඳින බොහෝ තරුණ පිරිසඉන්නවා. යාලුවත්තෙක එකට එකතු වෙලා එහෙම දස්කම්පාල අන්තිවටක තැගුනාාම එකක රැ නිදිවරන්න යාළුවෙක් තමන්ග ලගනේ අන්තිබ ඩිත්තුරු වෙලා ඉන්නේ තමන් මෙලෝට බිහිකර පහිංසකම්මයි තාත්තයි පමණ. එකු අතක්නේ එක කකුලක්නේ එකෝ දෙමවපියන්ට බිහිත් කරගන්න ගිහිල්ලාඒ ළමයා සූපත් කරගන්න ගිහිල්ලා දෙමාපියන්ග මුළු සේ සත මගස්තියන වෙලා. මොනතරන් දුක්ජීවිතයක්ද ඒ පෞකාර ජීවිත්‍යාද තමන් ඒ දෙමාපියන්ටත් ලග කර දිලතිය. ඒ යෞවන මදී නිසා ආරෝග්‍ය මදී නිසා තමන්ගේ තරුණ බව නැති වෙනකම් තමන් තරුණ බවී මදියට පත්වෙනවා තමන් රෝගී වෙනකං ආරෝගය මදීක් මදයට පත්වෙනවා. මැරෙනකම්ම ජීවිත මදීක් මදයට පත්වෙනවා ඔය මදතුනට යටත්තුනාම මිනිස්ස පින්හතුන හරියට පව් කරගන්නවා. අර කාශව භාගත වහන්සේගේ කාලි. ආශව භාගතන් වහන්සේ ඉන්න කොටම. තරුණයෝ හතරදිනි හතලිස් කෝටියයක් දනේ තිනෙන සිටි පපුත්‍රියෝ හතර දෙදී. එකතුවෙලා මොනවද කලින් සුරාපානය කර කර මුදලට ස්ත්‍රීන්ව ගෙන්මාගෙන නටමින් ගී කියමින් සතුටවෙමින් කල් ගත කරා. අන්තිමට මරණයට පත්වෙලා හතලිස් කෝටියක් ධනය තිබිච්චමේ, සිටුපුත්‍රයෝ හතර දෙන ගිහිලයි පපුදුනය කොහෙද අවිීචිමහා නිරේ එක බුද්ධාන්තරැකි අවිීචයේ දුක්ද අවසාදී අවිීචන් උඩට ඇවිල්ලා ගිහිල්ල වැටුණ අනු නිරියකට ඒ අනුනිරයේත් ඒ විදිටම පින්වතුන දුකක්කරුමුණ මොකදද අනුනිරිය ලෝහ කුම්බ නිරිය ලෝහ කුම්බු කියන්නේෙක් යකඩ කලයා මේක ඇතුළ තියෙන්න්නේ යකඩ වනු වෙලා රක්වෙලා ගලනවා මේකට කෙනෙක් වැටුණු මනුෂ්‍ය වර්ෂ අවුරුදු තිස්ථාහක් යට යනවා තවත් අවුරුදු තිස්දාාහ ුඩේනවා දා මනුෂ්‍යවර්ෂ අවරුදු හැටදාහක් මේ හතර දෙන්න ඔයදුක වින්දා විදලා අවුරුදු හැටදාහකට පස්සෙ ලෝහොකුම්ම නිරෙෙන් මොහොතකට උඩටේනවා එන්නෙත් ගාත හතර කියන්නන්නේ න තරදිනාට කියාගන පුළුවන් ගොනි අකුරු හතරක් විතර. ආයිමත් ආයමත් තර විදිටම නිරියයට වැටුණා. අදටත්ම මොහොත වෙනකොටත් ඔය හතර දෙනා ඔයි ලෝහකුම්බ නිරේ පින්හොතනි පැහෙනවා බලන්නකෝ. මදවා මං්ඥති බාලෝ යාාව පාපන්න පච්සති. පෞකරන කොට ඒ පෞකාරයා මී පැණි බොනෝ වගේ තමයි පව් කරන්නේ. තමන්ටමී පව විපාක දෙනව කියලා ඒ බාලයටට පංවතුනි කිසි මදහසක්නේ ඒකන භාගතුන් වහන්සේ බාලය ඔපමාකර අන්දට ගො අන්ධ්‍යයි බාල අතරි කිසි වෙනසක්නේ ජාත්‍යන්දයාත් සහයකකු නැතිවුුණුත් යන්න නොමග සහයකෙක් නැතිවුණුත් යන්න නොමග නු ාගතු න්සේක දේශනා කරල තියෙනවනේ නොදන්න පාරකට අන්දෙක් ගිහිල්ල දැම්මොති කවුරුහරි සහයකයෙක් නැතුව යන්නෙම නොමග ඒවාගේ තමයි බාල බවින් යුක්ත පුද්ගලයා යන්නෙම නොමග පව් කර කර සැප හොයෙනවා පවු කරකර සහනයක් හොයෙනවා පව් කර කරලා බොහොයෙනවා. හැබැයි සංසාරති දීර්ග කාලයක් අලාභ විඳිනවා. මේ කාලෙත් බලන්නකු ඒ බාලබව නිසා ධර්මය නොදන්නාකම නිසා සසර ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා මෙන් දුරභික්ෂ කාලයක ති පෙන් ත කොච් ර පව කරගන්න බන්න. සමහර වෙලාවට ආහාරහංගනවා මිනිසු පාවිච්චි කරන දේවල් හොරයි අරංගීල වැඩිමිලට විකුරනවා. ැ මේව කරර ඒ මුොදල් හොය හොය හොයන්න ලාබ එවර හොයන ලාබ නමුොත් ඒේ හොයන ලාබය සංසාරයේ අඩුගානෙ ජීවිත දෙකක් වත්සූපත් කර ගන පුළුවන්ද. අඩුගානෙ මේ ජීවිතියවත් පින් ඔතුන සපත් කරගන්න ළුවන්ද ඔය අයතාලෙස උපයන දනී හිතල බලන්නක තමන්ට ජීවිත කාලෙවත් ජීවත්්‍යනකං සැපවිින්දිින පුළුවන් වේද කියලා අන්තිමට එහෙම ඉඳල්ල ඉඳල්ලා ජීවිත ඔය කරගන්න පෞකන්ටික හිතල බලන්නොක සංසාර ජීවිත කීයක්නං ගෙවන්න වෙනවද. එනිසා මෙන්න මේ ආදීනවය නුවනින් දකින්න ඒ ආදීනවේ නුවනින් මෙිනිහි කරන්න අකුසල කරමයෙන් ගැලවෙඩ සංසාරයේ පින්හතුනි සසර සත්‍යයාට පුළුවන්කමක්නේ ඒක ඇයි භාගතුන් වහන්සේ නිත්තරම දේශනා කළේ මහනිනි මේ අකුසල කරම කරකර සුළු සැපයක්වත් ලැබෙනවනම් හනනිෙමන් නුබලට කියන්නේ නෑ අකුසලේ අතාාරීන කියලා ම නුබලට අකුසලේ අත්තාාරීන්න කියල කියන්නේ ඇැයි ඒ අකුසල් කරාම සුළු සහනයක්වත් ලැබෙණ නැති නිසා ඒ අකුසල් කරාම සුළු සහනයක් වත් ලැබෙෙනි නැති නිසා ඒක මන් නුබලට කියන්නේ අකුසලි අත්ථාරීන්න කියලා අකුසල් කරාම සසරේ ලැබෙන්න්නේ දුකම පමණයි මෙලොවදී දදුක්දිදවා පරලොවදී දුක්විඳනවා ඒ දෙලෝම දුක්විඳලා සංසාරයේ පිහතන කොච්ච රසරණ බව ඇති කරගන්නවද. එනිසාමි ලැබූ දුර්ලබ ජීවිතය තුළ ඔබ එවැනි අනුතුරකට පත්කරගන්න පා තමන්ගේ ජීවිතය විශේෂයම මෙවැනි බුද්ධුවත් පාද කාලයක ජීවිතය එවැනි අනුතුරකට පත්කරගන්න පා ධර්මය ඇත්තියෙන කාලෙක ධර්මය තුළ ජීවිතය පුරුතු පුහුණු කරගඩ. හැබැ එක තරමත් දුෂකරයි. තමන්ට ධර්මය තුළ ජීවිතය පුරුදු පුහුණු කරගන්න එක සමහර වෙලාවට දුස්කරයි. හැබැයි හොඳට මතක තියාගණ්ඩ ඒ දස්කර බව තමන්ට තේරෙන්නේ මේ කාරම්භ කරනකම් පමණයි. තමන්ට, මේක ක්‍රියාත්මක කරගෙන යනකොට ලැබෙන සහනය මේක ක්‍රියාත්මක කරගෙන යනකොට ලැබෙන ඒ සුවය ජීවිතයට ලැබෙනකොට පිහතුන අපේ පංවතුන්ට ඒ ධර්මය තුළින් ලැබෙන රැකවරණය කොයි වගේද කියලා තමන්ට ඒ ජීවිතේ විද්දලම තම ඒ සතුට ලැබෙන්නේ ඒ නිසා ධර්මය තුළ හිටගන්න. ධර්මය තුළ ජීවිතය පුරුදු පුහුණ කරගන්න වැෑයම් කරන්න. අප පසුගේ සතිය දේශනා කලා වගේ ඒ අවංක ප්‍රතිපදාවකින් පුරන්න. එතකොට දම්මෝහවේ රක්කති ධම්මචාරී වගේ ධර්මය හැසිරෙන කෙනා ධර්මය විසි මාරක්‍ෂා කරනවා ඒ කාන්තේම ඒ කාන්තෙම්ම ධර්මි ආරක්ෂා කරනවා මහවරුසාාවකින් මහවරුෂාවකදි කුඩියකින් ආරක්ෂාවක් ලැබෙනවගේ ඒ කෙනාට ඒ ධර්මය තුලින් ආරක්ෂාව ලැබෙනවා. ධර්මය තුළින් හිත පුරුදු පුහුණු කරන්න. ඉනිසා හැම මොහොතකම තමන් තවත්කිනෙකුට අකමැති දෙයක් කරන කොටම හිතන්ඩ ඒ අකමැති දේ තමන්ට අනි පැත්තට ලැබෙනවා කියලාඒ දීවිතයේ හැම ක්‍රියාවක දෙම හිතන්න මනුස්සේකොට කරදරයක් කර තිරිසන්ගත සතිකොට කරදරයක් කර අනි පැතට හිතන්න තමන්ටත් මේක පෙරලා ආපසට එනවා කියන එක ඒ කරමින් ගැලවෙන්ඩ මෙලෝක කිසිම කෙනෙකට ොළුවන්කමක් නේ න අන්තලික්කේ න සමුද්ධ මජ්්‍යයේ නපබ්බතානං විවරම් පවිස්ස නවිද්්‍යතිීසෝක ජගති්පදේශෝ මේලෝක කිසිම ජගතෙක් නැහැ පෙන්වොතනම අකුසල කරමවලින් බේරන්න එක භාග්‍යවත් සම්මා සම්බුදුරජන් වහන්සේටත් පින්වතුනය දාලායි කිසිම කෙනනෙක් නෑ කරනකුසල කරමවලින් බේරන්න අහස හිටියත් පොළොවේ හිටියත් පරවතේක හැ මහමුහද හැංගිලා හිටිය මේකින් බේරි බැ අර බුදුරජන්හන්සේගේ කාලේ දේවැනි සිදුවීමමක්ටිසාසන මේ ගතාවත් දේශනා කළ එක ගොවිය ඒ ගොවයා තමන්ගේ ගොවිතැන් කරපු එක හරකෙක්ව ගිනිතියලා මරනවා. මරෝකු ගොවිය මැරි රක් කපුොට එෙක් වෙලා අහස පියාසර කර කර ඉන්න කොට පහල ගිනිතියපුක ගිනිි පුරක් අහසට ගිහිල්ලා. ඒ කාක ගගේ පැටලෙලා ගිනිගෙන කාකහා සිදම් මරණයට පත් වුණ එක නැව තමන්ගේ බිරිඳත්ෙක්ක නැවක ගමනක් යැනකොට නැවතර ම ගනතර වුණා කාර්මික දෝෂයක් නැති තැනෑ බැලුව කවුරු හරි පෞකාරය ඇැති බල්නකොට අර නැවියගේ බිරිද කපිතාන්වරය කියනවා ඒ මහදට දාන්න ගලක ගැටගහලයව මුහදට දෙම්වා මොක දැකරපු කරමී එක ජීවිතයක තමන්ගින් පස්සිංයවිල්ල තමන්ට කරදරයක් යැයි කෙලි හිතලා බල්ලෙක්කු මරණවා ඒ බල්ල මේ කාන්තාවට හරි ආදරී එනිසයි බල්ල ැම වෙලාවක මේ කාන්තාව රකින පස්සෙන් ගෙනවා. මිනිස්සු නොයෙක් නොයි කතා කියනකොට මේ කාන්තාව දවසක් බල්ලා ගගටරගෙන ගිහිල්ල ගල ගැට ගල ගඟට දෙෙන්වා. ඒ කරමය තමයිර විදිර පස්සිං ආවි. සාමනේරයෙන් වහන්සේල හත්නමා මිචුන් වහන්සලා හත්නම ගල්ගහාව කහිරවෙනවා. බුදුරජාන් වහන්සේ කතාවිති දේශනා කරනවා. ක ජීවිතයක තරුණ ළමයි වෙලා සෙල්ලං කරර ඉන්න කොට තලගුවයේ තුඹසකට යනවා දැකලා ඒ තුඹසේ සිදුර සෙල්ලමට වහනෝ මේ තරුණ ලමයි දින හතකට පාස තමයි මතක්කුණේ එතකොට ඇැවිල්ලා අරගලි වත් කරනු කොට දිනහතක් නිරාහාර හිටපු ඒ තලොග ඇලේ තියනවා ජීවිතයේ බේරගෙන අර තෙරුන් හන්සේලාටත් දින්න හතක්කික දිකට ගල් ගුහාාව කේරවෙන්න වුනා ආගේ කරමි නිසා කර්මී කියන ආගේ වකි එනිසා හැම වෙලාවකම තමන්ගේ ජීවිතය විනියක් ඇතුව නිවැරදිව පවත්වා ගන්න එක හොඳම තැන තමයි පන්සිල් රකිෙනක මොකද පන්සල් රකිර කෙනා මේ ලෝකියයටටම හිතවත් කෙනෙ ්‍රාණගාතය රෙන සොරකන් කරනකින් වලකිනෙන කාමී වරද වහැසිරනකින් වලකිනෙන බොරු කියනෙකින් වලකිනෙන සුරාපානය කරනකින් වලකිනකිෙන මේ කෙන පින්හතිින් ලෝකෙයට හිතුවත් කෙනින්. ඒ භාගෙතු නහසැර දේශනා කරේ ආත්මාර්ථය සලසගන්න එතකොට පරාර්ථය දන්නෙමනැතු සම්පූර්ණ වෙන. හැම ලාවක මාත්මාර්ථය සලසකන්න එතකොට පරාර්ථය නොදැනීම සම්පූර්ණ වෙනවා. ඒක ඇ භාගතුනා ්‍රදේශනා කළේ. ඉනිසා තමන් කරන හැම දේම හිතන්න නරකදදයක් අකුසල කර්මයක් දූෂ දෙයක් කරනකොට හිතන්න අනේ පැත්තට තමන්ගේ පසුපස්සේ පෙරලා මේ කෙනවා කියලා. ඒක කෙනෙකට බනින කොට හිතන්න කෙුට නනිදාවක් කර දිහිතන්න. කෙනෙකුට අපහසයක් කරා දිහිතන්න. ගොඩක් කෙලාට හිතන් නෑනේ තමරන තමං කරන නිදාවල් තමන්ට කොයි විද්‍යකටද විපා කළ බෙනි කියලා. එව හිතන්න. තතවත් කෙනෙකුට නින්දාවක් කළෝ. ඒ විද්්‍යටම සංසාරයේ තමන්ට නින්දාාවිදින වෙනවා.ර කුඩදාන මහරහතන් වහන්සේ. ආශ භාගතු වහසේ කාලෙදී එක්තරා භික්‍ෂුන් වහන්සල දෙනමක් ව අ සමගි කරවන්න. නොකොරපු වැරද්දකට වැරදිකරුවන් කර. අවසානිදී. නිරිය දීවිත විඳල දුක් විඳල විඳලා අපේ භාගතුනහන්සක සාසන මහනවෙලා උන්වහන්සේ කොච්චර නින්දාා පහස විින්දද. ඒ විදල විදල උන්න්නහන්සේ කොච්චර මානසක පීඩා විින්දද. එහෙනන්ක. ඔය ජීවිතයම පිංවතුනී අපිත් පෞකරොත් අපිටත් ලැබෙනවනි. ඒ නිසා අන්න ඒක ගැන හිතන්න තමන් කරන සෑමකුසල කරමයක් ගැනව හැම මොහොතකම හිතඩ මට මක සසරේ විපාක ලැබෙනවා. සංසාරයේ මගේ පසු පස්සේ මී අකුසල කර්මය එනවා ආන්න ඒක හැම වෙලාවකම නනුවන මිනිහි කරන්න. එසේ මිනිහි කරොත් ඔබට ඒ අක්කොසල කර්මයන්ගේ මිදන්න පුළුවන්. ඒක සුළ තැනේ ඉදල්ලා ඉහල තැන යන දක්වාම හිතන්න. නින්දා පහස කරත් කෙනෙකු පිළිබඳ කේලාංකිව්වත් පස් පව් කරත් මේ හැම තැනකම හිතන්න. තමන් නිසා තවකිෙනෙක්වේ හිරිහරයකට පත්වෙනවානං තවකිෙනෙක් කපහස්ථාවකට පත්වෙනමන සිතුවිල්ලකින් හරිත්. අනි පැතට හිතන්ඩ තමන්ට ඒදේ ඒ විද්‍යටම ආපසට එනවා කියලා. ඒක මෙිනිෙහි කරන්න. එසේ මිනිහි කරලා තමන්ගේ ජීවිතය නිවැරදි තැනකටයන්ඩ පුරුදු පුහුණු කරගණ්ඩ. එසේ පුොරුදු පුහුණු කරගත්තෝත්. මේ ජීවිතයේ කුසල් වඩාගෙන අපේ පිංවතුන්ට සංසාර ජීවිතයම ආලෝකමත් කරගන්න කොළුව අඳුරෙෙන් අඳුරට ආලෝකෙන් අඳුරට යනවට වඩා අඳුරෙෙන් ආලෝකයට ආලෝකින් ආලෝකයට යන පුද්ගලෙක් බවට තමන්ගේ ජීවිතය පත් කරගන්න ඒකට තමයි මේ ධර්මී තියෙන්නේ භාග්‍යතු නහන්සගේ ධර්මයාපට ලැබිලතිෙනෙ ආ ඒකට ඒ ධර්මය අපිළඟ තියාගෙන අපි පිංවතනි අඳුර අතපත ගානවා අපි ධර්මිය ළඟතියාගෙන අපි අන්දකාරය ඇවිදිනවා ඒ තත්්‍යක පත්තිෙන් නැතුව අපේ පිංවතුන් ළවාන්තරමි ධර්මී ඇසුරු කරලා ඒ ධර්මිය තුොළින් තමග අඩුපාඩුකන් දැකලා අඩුපාඩුකන් නිවැරදි කරගන්න වෑයම් කරන්න එසේ වැෑයම් කරන නිවැරදිෝ දම්මානු දම ප්‍රතිපදාවක ගමන් කරන ශ්‍රාවක පිරිසක් බවට පත්වන්න මේ උතුම් සදහම් දේශනාව පිං අත් හැමකිනාගෙම ජීවිතවලට උපකාරවේවා කියනු ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා හොඳ එහමනං අද දවසේදී මේ උතුම්මූ සද්ධරම දේශනාව දේශනා කරලා ළගා කරගතු සියලු කුසලානි සංස ධර්මයන්ගේ බලෙෙන් අපි විශේෂය මාශිරුවාදය කරනවා නෙත්නාලිකාවේ සභාපතිතුමටක් සාමාන්‍යදිකාරිතුමන්ටක් කාර්මන්්ලේ පින් අත් හැම දිනාටමක් ඒ පින්ඔතුන් නිසා මුළුමහත් ලෝකයාම සුවපත් කරගඩ මේ උතුම් ධර්මදානමී පින්කම අපට කරගන්න ලැබුණ. තිං ඒ කාන්ති මේ හැමදිනාටම අඩුවක් නැතුවමී පින් අනුමෝදැන් වෙනවා. නෙත්නාලිකා වහරහා අති විශාල ශාවක පිරිසක් මේ ධර්මය ශ්‍රවණය කරනවා. නොෙක් නොයි අවස්ථාවන් වල අපට ඒ ඒ මොනගැහෙන අය ඒ පිළිබඳ ප්‍රකාශ කරනවා ධර්මකරුණු අහලා ඒවයි තිබෙන ධර්මකරුණු අපට කියනවා ඒ ප්‍රීතිය ඒ සතුට ඔවුන් විඳනවා ඒ ධර්මීෙන් සුවපත්වෙන නිසාම මංහිතනයේ කාන්තෙම මෙ ඇත්තන්ට විශාල පින ්‍රැස් වෙනවා එනිසා සභාපතිතුමාන්ටත් සාමාන දිකාරතුමන්ට කාරයම්ලේ හැම දෙනාටමත් නිදුක් ಿරෝගගේ ಸුවಪත් ಭಹವ ලැබේවා කාಾයික මානසික සුවපත් ಬාවೇ ලැබේවා එහැම දිනාගේ ಸೀಲು හත් ಬලාපපුරುತ್තු පැතුමන් සිියල්್ලම සර ප්‍රකාරම සාಾර්ථකමත් දේවා කියලා අපි ආශිරවාදේ කරනවා එವගේම ළගා කරගත්තුು ಸೀಲುಪಿින් ಮ ಮೆಲೂකට බිහිකරපු මාගේ ආදරනී ෑನියෝ අනුමෝදං වේවා එವගේම මාගේ ಪಯාನන් අನුමෝදං ವේවා මියගේ දෙමಾපಯන් දෙපළ සංසාර ගමන සೂපත් කර ගණට මේ පින් අනුමෝදන් වේවා මා පැවිදි කරපු මාගේ ගුෘදේවයානන්ට අත්මී පින් අනුමෝදන් වේවා ඒ ගුරුදේවයානන්ගේ සංසාරගමන සෝපත්තේවා පින් බලාපොරොත්තුන හැමදිනාටම මී පින් අනුමෝදන් බේවා එවාගේම මේවිදියට ඔබට දහම් දේශනා කරන්නට මාවන් නිරන්තරේෙන්ම මෙවැනිී ඕූ ධරම කරුණු කියලදීලා ධර්මින් මාව පෝෂණය කරන මාගේ පරම ගුරුදේවයානෝ මී පින් අනුමෝදැන් වේවා ඒ ගුරදේවයාණන්ගේ නීජීවිතේ සීලු බලාපොරුතු අපික්ෂාවන් මුදුන් පත්වේවා නිදුක් නිරෝගේී දිගාසිර සම්පත් ලෙබේවා කායික මානසිකු සුවපත් භාවේ සැලසේවා කියලා ආශිරුවාදය කරන ගමං ඒ ගුෘදේවයාන්න්ගේ උත්තම පාර්මිතාව සම්පූර්ණ කරගන්නට මේ උතුම්පින පාරමී ධර්මයක් වේවා කියලා පිං අනමෝදන් කරනවා එවාගේම අපට නිරන්තරේම සව්පසිං උපස්ථාන කරන සියලු දායිකකාරකාදී හැම දෙනාටමත් මේ පිඟනුමෝදන් වේවා. ඕවන්ටත් ඔබ අපහැම දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරීෙන් සුක සහගත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පිනවතුම් පාරමී ධර්මයක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබුම්මට්ටහා, දේවානාගාම හිද්දිකා පුඥන්ත අනුමෝதிත්වා චරන්රක්කන්තු සම්මා සంබුද්ධ සාසනං ආකාසට්టහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිකා පුඥන්ත අනුมෝதிත්වා චරන්රখන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකා සටటහාచබුම්මටහා දේවානාගාමහිද්ධిකා Puഞන්ang அனுුมෝதிtwa சிරර Khanතු සම්මා සම්බුද්ධে සාবেකං.